You have a spokesman or illa? Meka swadina committee wa wada wedagath wenne man hitanne me issarlata issarahata monada wenne kiyala ethe eka apita dan kiyanna baha api saakatchawak karala api tarath hamuwak thiyala thamai eken saakatcha karala me mama nan dannae me wage committee wak kalin patth unada kiyala ඔය ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට මේ විශ්වාසය තිබ්බට නැහැ කියලා. ඉතින් බලමු ඉදිරියට මොනවාද අපේ සාකච්ඡා වලින් එන්නේ කියලා අපි ඉදිරියට බලමු. ඉක්මනටම කළ යුතු දේ අපි දැන් කතා කරා නම් ඉක්මනටම කරන්න තිබ්බ හැබැයි මම හිතන්නේ එහෙම ඉක්මනටම මේ පැලස්තර අලවනවට වඩා හොඳයි හරිය මං සරසුමක් කියන එක. ඉතින් අපිට එක සාකච්ඡාවකින් ඕවා කරන්න බෑ. මම හිතන්නේ හරියට සාකච්ඡා කරලා බලමු අදහස් එකතු කරලා මොකද කරන්න පුළුවන්. මම හිතන්නේ තාම අපිට කියන්න අමාරුයි පළවෙනි සාකච්ඡාවේ. ඊට පස්සේ හම්බ වෙලා සාකච්ඡා කරලා තමයි මේ සියලු දේම අද පළමු වෙන හමුව. ඉතින් දැන් හඳුගත්තත් දැන් කම්කරුණිත් කට්ටේ ඉතින් මම හිතන්නේ අපිට දැන් කියන්න අමාරුයි. තව හමුවක් තියෙනවා ඊට පස්සේ ඉදිරියට බලන්න. මම හිතන්නේ සංඝ කිව්වා වගේ අපි අපේ අදහස් අපි ඉදිරිපත් කරා. මේ විදියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. නමුත් මේ පැවිල්ලා කමිටුව සාකච්ඡාවක් මේ ක්‍රීඩා මිතුමත් එක්ක හම්බෙලා ඔහුගේ සැලැස්මක් පැත්තේ තියෙන එක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ඌ කැමති මොනවා කරන්නද කියන එක. ඉතින් ඒ අනුව අපි තීරණයක් ගත්තා අපි නැවතත් හම්බෙලා කමිටුව හම්බෙලා වෙනම අපි ඉදිරි යෙදී ගන්න හදන සැලැස්ම ඉදිරිපත් කරන්න. මම හිතන්නේ අපි කෙටි කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මුලින්. ඊට පස්සේ ඊට අමතරව දිගුකාලීන සැලසුම් කිහිපයක් තියෙනවා. ඒ ගන්නා කෙටි කාලීන සැලසුම් ස්ථාවර කර ගැනීම සඳහා මම හිතනවා අපි හැමෝගෙම අදහස් තියෙනවා. එක අදහසක් නෙමෙයි. නමුත් ඒ අදහස් දාලා අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට ක්‍රිකට් කොහොමද දියුණු වෙන්නේ කියන එක ගැන. ඉතින් අපි ඉස්සෙල්ලා වගේ අපි පාලක මණ්ඩලයේ කමිටුවක් නෙමෙයි. ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕනේ උන්. ඒක හිතනවා ඒ විදිහට වෙයි කියලා. මොකද එහෙම නැති වුණොත් මේ අපි වැය කරන කාලෙනුත් අපේ මේ හමුවීම් වලිනුත් කිසිම පළක් වෙන එකක් නැහැ. මම හිතන්නේ කුමත් අරවින්දයත් එක්කත් කියලා ඉන්නවා. ඒ වගේම කට්ටියක් ඉන්නවා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වාගේ මම ගිය පාර අවුරුද්දක් වගේ කාලයක් ගත කරා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එපමණ කාලයක් වැය කරන්න. අපිට ඒකයි මම කිව්වා අපි කැටි කාලේන සැලැස්මක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ මාස 3ක් ඇතුළත ඒ සැලැස්ම අපි ක්‍රියාවට නංවන්න අපි හිතන් ඉන්නවා. එහෙම වුණොත් අපිට ඉදිරි කටයුතු කරන්න පුළුවන්. එහෙම වුණ නැත්නම් ඉස්සෙල්ලා වගේ අපිට මගහැරලා යන්න වෙනවා. මම හිතන්නේ එහෙම මගහැරලා ගියොත් නම් ආයිමත් මම නම් පෞද්ගලිකව මම නම් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දසක් දක්වන්න කැමති නැහැ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන. මොකද අපිට උනත් අකමැති මේ තත්ත්වයේ ඉන්න හැමතිස්සෙම. නමුත් අපිට පුළුවන් දේ තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම හැමදාම අඬ ගහන වෙලාවල් වලට ඇවිල්ලා කුමා කිව්වා වගේ පැලස්තර අලවන්න එක නෙමෙයි වෙන්න ඕනේ. අපි යම් කිසි විදිහක ස්ථාවර සැලැස්මක් හදන්න ඕනේ. මම හිතන්නේ ඒකට තමයි අපි ඔක්කොමලා එකතු වෙලා ඉන්නේ. බලමු අවසාන ප්‍රයත්නයත් උත්සාහය යොදවලා මම හිතනවා මේ අවස්ථාවේදී ඒ දේ සාර්ථක වෙයි කියලා. ඔබ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මමත් බොහොම කතා කරලා තමයි මේ ස්ථානෙට ආවේ. මගේ මං හැමතුමාටත් ඒ දේ දැනුම් දුන්නා දුරකථනයෙන් අදත්. මොකද මට ලොකු කලකිරීමක් තියෙනවා ඒ වෙච්ච දේවල් ගැන. ඉතින් මං හිතනවා මේක මගේ අවසාන උසාවි. මම හිතන්නේ අපි ඔක්කොම අද එකට ඇවිල්ලා තියෙන්නේ එක කාරණයක් සඳහා. මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවට මං හිතන්නේ අද මම මේ තත්ත්වෙ ඉන්නේ ක්‍රිකට් හන්දා. ඉතින් මට එක දෙයයි මේ රට වෙනුවෙන් දෙන්න පුළුවන්. මොකද මට ලැබිලා තියෙන දේ නැවත මේ රටටත් ක්‍රීඩකයන්ටත් ලබා දෙන එක මං හිතන්නේ අපේ යුතුකමක්. මං හිතන්නේ මේ හැම අනිත්‍යෙම හිතෙන් අයින් කළා අපි එකට එන්න හදන්නේ තරුණ පරපුර ගැන හිතලා, වෙන දෙයක් නෙමෙයි. ෂෝට් ටර්ම් කරන්න තියෙන දේවල් හුඟක් දේවල් මං හිතන්නේ අපි කතා කරලා කරන එක තමයි හොඳ. මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනවා අපිට ඉෂ්යුස් තියෙනවා ඉන්ජරිස් පැත්තෙන්.
හොඳට කණ්ඩායමකට එකට ක්‍රීඩා කරගෙන යනකොට මේ හුඟක් වෙලාවට ක්‍රීඩකයන් ඉන්ජ වෙනවා. ඉතින් එක ඒරියා එකක් තමයි අපිට බලන්න තියෙන්නේ රිසර්ච් වලින් මොනවද කාරණේ, මොකද්ද කාරණේ කියලා මෙහෙම ඉන්ජරිස් හැමතිස්සම ඇති වෙන්න. මොකද දැනට අපි ඒ ඇනලිසිස් ඔක්කොම කරන්නේ එකපාරට හිතලා කියනවා මේ මෙයා මේක කරලා නැහැ මේක අඩුයි කියලා. ඉතින් දැන් හරියටම අපි ඇනලිසිස් එකක් කරලා ඒක ඒකෙන් තමයි අපි තීරණ ගන්න ඕනේ මොකද්ද කාරණේ කියලා හොයාගෙන ඒකට තමයි බෙහෙතක් හොයන්න ඕනේ. ඉතින් ඒකම මම හිතන්නේ කණ්ඩායමක් වශයෙන් මේ තරුණ කණ්ඩායමක් අපි හිතන්න ඕනේ ඒගොල්ලන් අවුරුදු 27යි 28යි තමන්ගේ ළමයි කියලා හිතුවොත් කොහොමද අපි ඒගොල්ලන්ට ට්‍රීට් කරන්නේ. එතකොට අපි ඒගොල්ලන්ට ඒ වගේ සහයෝගය දෙන්න ඕනේ. කොන්ෆිඩන්ස් වලින් මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ පැත්ත මානසික තත්ත්වය දියුණු කරොත් අපිට තියෙන ටැලන්ට් එක මේ ලෝකේ හුඟක් තැන්වල නැහැ. ඉතින් මම දැකලා තියෙනවා ඉස්කෝල 550ක් ක්‍රිකට් ගහනවා. මම කවර් කරලා තියෙනවා ඉස්කෝල 450ක් මගේ කොකකොලා පාත්වේකේ මම දැකලා තියෙනවා ටැලන්ට් එක. ඉතින් ඒකෙන් අඩුවක් කවදක්වත් මේ රටේ නැහැ. ඉතින් මේක අපි ඉස්සරහට ගෙනියන්න මං හිතන්නේ අමාරුවක් නැහැ. අපි හරි ප්ලෑන් එකක් එතුව සිලෙක්ෂන් ප්‍රොසෙසස් ඔක්කොම හරියට කරොත් හිතට එකඟව මං හිතන්නේ ඉස්සරහට අනේක ප්‍රශ්නයක් අපිට ස්ථිරවම කියන්න බෑ. ඇත්තටම අපි ගන්න තීරණ සමහර වෙලාවට හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. ඒත් ඒක දිග කාලීන තීරණයක් වශයෙන් අපි ඔක්කොම එකට ගන්න තීරණයක් මං හිතන්නේ අපි හිතුවොත් ඔක්කොම මේක හරියන දෙයක් කියලා ඉස්සරහට ඒකයි පැරණි නායකයෙකුයි නවීන ක්‍රීඩකයෙක් දෙන්නෙකුයි දාලා තියෙන්නේ. අපේ ක්‍රීඩාව ඒ දවස්වලයි දැනුයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ වෙයි පරණ තියරීස් දැන් කාලේ හරියන්නත් පුළුවන්. සමහර වෙලාවට අලුත් තියරීස් වලට අපි හැරෙන්නත් ඕනේ. ඉතින් ඒක මේ ඩිස්කස් කරලා ඒ වගේ හරි තීරණ ටිකක් ගන්න තමයි මම හිතන්නේ මේ වගේ කමිටුවක් තෝරලා තියෙනවා. එමනම් කාටවත් වරදක් කියන්නවත් හොඳක් කියන්නවත් සූදානම් නැහැ. මොකද මම හිතන්නේ හැම මිනිහකම හොඳ තියෙනවා ඒ වගේම නරක තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ ඔක්කොම එකව කරගෙන මේ වෙලාවේ හරි දේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. මම හිතන්නේ අපි එක්කෙනෙකුට වරදක් කොයි පැත්තකින් හරි කියන එක හරි හොඳක් කියන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ දේ. අපි හිතන්න ඕනේ මං කිව්වා වගේ ඉස්සල්ලා මොකක්ද හරිදේ මොනවද අපි කරන්න ඕනේ හිතට එකඟව ඒක පුළුවන් තරම් ඉම්ප්ලිමෙන්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ.